නීති ප්‍රවේශ විභාගයේ ඉලක්ක කර ගැනීමෙන් මා විසින් නවතම ග්‍රන්ථයක් හඳුනා දුන්නා. ඔබ මේ දකින්නේ එම ග්‍රන්ථය. මේ IQGK ග්‍රන්ථයේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර 10ක් සහ IQ ප්‍රශ්න පත්‍ර 10ක් අපි මෙහි ඇතුළත් කරලා තිබෙනවා. IQ ප්‍රශ්න පත්‍ර 10 තුල ගත්තොත් සෑම ගැටලුවක්ම ඉතාමත්ම සරලව විසඳන ක්‍රමයට ඔබට ලබා දීමක් කරලා තියෙනවා. प्रवेश विभागे महाबैंक वार्ता निवार පහුගිය කාලේ මහ බැංකු වාර්තා නිකුත්ුණා. මේ මහ බැංකු වාර්තාවේ සියලුම වැදගත් ප්‍රශ්න මේ ග්‍රන්ථය තුල ඇතුළත් කරලා තිබෙනවා. ඒකම මේ දිනවල සිදුවෙච්ච සියලුම සාමාන්‍ය දැනීම මේ කාලීන කරුණු ඇතුළත් කරලා තිබෙනවා. 2026.15 දින දක්වා සාමාන්‍ය දැනීම කරුණු අපි යාවත් කාලීන කර තිබෙනවා. ඒක විභාගයට වැදගත් වෙන නීතිමය ප්‍රශ්න ගණනාවක් මේ ග්‍රන්ථය තුල තිබෙනවා. මේ පොතේ විශේෂත්වය තමයි සිංහල සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් අපි වෙන වෙනම පොත් දෙකක් මුද්‍රණය කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ සිංහල භාෂා මාධ්‍ය පොත. අපි අද නිල වශයෙන් මේ පොත මුදා හැරීමක් කරා. දැන් අපේ පන්ති වලින් මේ පොත මිලදී ගැනීමට හැකියාවක් තියෙන විශාල ඉල්ලුමක් මේ පොත සඳහා තිබෙනවා. අපි පිටපත් 1000ක් පමණයි මුලින්ම මුද්‍රණය කරන්න හිටියේ. නමුත් අද වෙනකොට 2000කට වැඩි ප්‍රමාණයක් මේ පොත සඳහා යොදුම් කර තිබෙන නිසා පොත දෙන්නට ඉල්ලුම් කර ඇත යම්කිසි කාලයක් යාවී විමුක්ත ලබා ගැනීම සඳහා මේ පොත රුපියල් 750ක් වැනි තාමත්ම සාධාරණ මුදලකට අපි ඔබට ලබා දෙන්නේ. ඔබ සතුව හෝ වෙළඳපොලේ තිබෙන ඕනෑම ග්‍රන්ථයක් සමග සංසන්දනය කර බලන්න ඔබට තේරුම් යාවි මේ ග්‍රන්ථයේ සැබවින්ම විශිෂ්ට ග්‍රන්ථයක් ලෙස ඔබේ නීති ප්‍රවේශයේ විභාගයේ සමත් වීමට යම්කිසි පිටිවහලක් වේවි. ඒකම නීති විද්‍යාල ප්‍රවේශයේ සඳහා අයිදුම්පත් කැඳවා තිබෙනවා. අයිදුම්පත් කැඳවීමේ වෙනසක් සිදු වන බවට මීර පූර්වයෙන් අපි ප්‍රචාරණය කරා. ඒ විදිහටම මේ වෙනස තිබෙනවා. ඔන්ලයින් ක්‍රමයට කැඳවුවත් 100%ක්ම ඔන්ලයින් නෙමෙයි. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කළා ඔබට නැවත නීති විද්‍යාලයට ගිහිල්ලා මේක බාර දෙන්න සිද්ධ වෙනවා. නීති විද්‍යාල ප්‍රවේශයේදී ඔබට ප්‍රශ්න පත්‍ර කිරීමේදී භාෂා මාධ්‍යයක් තෝරගන්න වෙනවා. ඒ පිළිබඳව අපි නීත පන්තිවලදී දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විවෘත විශ්වවිද්‍යාල විභාගය සඳහා අයදුම්පත් ගොඩක් වෙලාවට මේ මාසේ අග එසේත් නොමෙතු වුණොත් ලබන මාසේ මුල වෙනකොට අයදුම්පත් කැඳවනවා. ඒකම තමයි මේ පොත දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි පොත කොහෙන්ද ගන්නෙ? අපි පන්ති වලින් ගන්න පුළුවන් දැන් ඒකම තමයි ඔබට එසේ පන්ති සහභාගී නොවන කෙනෙක් නම් ඔබට කුරියර් මගින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අපි අංකයක් තියෙනවා 0.7785478 කියන WhatsApp අංකයට ඔබේ නම ලිපිනය පොතේ භාෂා මාධ්‍ය සිංහල හෝ ඉංග්‍රීසි ලෙස සටහන් කළා. ඔබ කුරියර් මගින් නම් අවශ්‍ය නම් කුරියර් ලෙස සටහන් කළා. එවුවොත් ඔබට තැපෑලෙන් හෝ කුරියර් මගින් මේ පොත ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු ඔබට සූදානම් කළා තිබෙනවා. ඒක දැන් අපි යනවා එසේනම් නීර්තා Android mobile app එකේ දිනුවයි දැනුමයි තරගයේ ජයග්‍රාහකයන් සහ ඔබට ලබා දුන් ප්‍රශ්න මොනවාද කියන එක සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නය සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානයේ පිහිට ඇත්තේ කොහිද කියන කාරණය ඔබෙන් අහන්නේ. මේ සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ හවායි දූපත්වල තමයි පිහිටා තිබෙන්නේ. 1949 තමයි මෙම ආයතනයේ පිහිටවීමක් කරේ. මේ PTWC කියන කෙටි නාමයෙන් මේ ආයතනය හැඳින්වීමක් කරනවා. PTWC කියලා කියන්නේ Pacific Tsunami Warning Center කියන එක ඔබය මතක තියාගන්න. එනු ප්‍රශ්නෙට උත්තරය 3. මේ ප්‍රශ්නෙට 54%ක් නිවැරදි පිළිතුරු ලබා ගැනීමක් කළා තිබෙනවා. 46%ක් මේ ප්‍රශ්නය වරද්දගෙන තිබෙනවා. අපේ ප්‍රශ්න අංක 2 ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජන මන්ත්‍රීවරිය ලෙස රුවන්වැල් ආසනයට තේරීපත් වුණේ කවරෙක්ද කියන එක ඔබෙන් අහන්නේ. පත්විච්ච ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස හඳුන්වන්න පුළුවන් ඇඩ්ලින් මොළමුරේ 1931 පැවති අතුරු මැතිවරණයෙන් තමයි ඇය ජයග්‍රහණය කිරීමක් කරන්නේ. ඔබ දන්නවා ලංකාවට සර්වජන ඡන්දමණිය ලැබුණා 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ. වයස අවුරුදු 21ට වැඩි සිරි දිනාටම සර්වජන ඡන්දමණිය ලැබුණා. ඒක 1910 ක්‍රූ මැකලම් එක යටතේ විශේෂයෙන්ම සීමිත ඡන්ද බලය යටතේ උගත් ලාංකිකයෙක් තෝරාපත් කරගත්තා සර් පොන්නම්බලම් රාමනාදන් මහතා. මේ ප්‍රශ්නයේ 68% ක
නිවර්දි පිළිතුරු ලබා ගැනීමක් කළා තිබෙනවා 32ක ප්‍රමාණයක් තමයි ප්‍රශ්නය වරද්දගෙන තිබෙන්නේ අපේන ප්‍රශ්නාංක 3 අයිසන් හවර් නැවති කුසලානේ පිළිමන්නේ කවර ක්‍රීඩාවක් උදසාද කියන එක ඔබේ ගන්නේ මේ අයිසන් හවර් කුසලානේ මේ ජාත්‍යන්තර ගෝල්ෆ් සම්මේලනයේ විසින් සංවිධානය කරන මේ පුරුෂයන් සඳහා වන ද්විපාක්ෂික ලෝක ආධුනික කණ්ඩායම් ශුරතාවයක් මේ තරගයේ ආරම්භ කිරීම සඳහා පුරවග ප්‍රෝග්‍රාමි වෙනවා 1958 දී එක්සත් ජනපදයේ ජනාධිපති ඩුවයිට් ඩී අයිසන්හවර් තමයි මේ තරගයේ මුල්වට ක්‍රීඩා කණ්ඩායම ඔහුගේ නමින් තමයි මේ තරගය නම් කර තිබෙන්නේ. එතකොට මේ ප්‍රශ්නට අපි උත්තරේ ගත්තොත් 18% ක ප්‍රතිශතයක් පමණයි නිවැරදි උත්තර ලබා ගැනීමක් කළ තිබෙන්නේ 82% ක ප්‍රතිශතයක්. කියන්නේ අතිමහත් බහුතරය මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලබා ගැනීමක් කළා නැහැ. අපේන ප්‍රශ්නාංක 4 1978 වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදු කළාද කිනම් සංශෝධනය හරහා ජනාධිපති නීතිඥුන් පත් කරාද කියන එක ඔබෙන් අහන්නේ. ඔබ දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපති නීතිඥුන් පත් කිරීමට අරමුණු වුණේ නීති වෘත්තියේ විශිෂ්ටත්වයට පත් පැවැත්මෙහි සහ වෘත්තීය කටයුතු පිළිබඳ අවංක භාවයේ උත්කෘෂ්ඨ තත්ත්වයක් පවත්වාගෙන ඇති අය ජන මේ නීති වෘත්තියට ලැබීම සඳහා තමයි මේ ජනාධිපති නීතිඥ තනතුර ඇත්තරම හඳුන්වා දීමක් කරේ. නමුත් ඇත්තර මේ තනතුර පහුගේ කාලවකවානුව තුල ඇත්තරම මේ භාවිතා කිරීමක් කරේ රටේ උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ වීම සඳහා නොවේ. කිසියම් ආකාරයකට තරඟ කළා ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන බලාධිකාරිය තුල තමන්ට අවශ්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට යොදා ගන්න සමහරලාට මේ මේ ක්‍රමයේ භාවිතා කිරීමක් කරා. හැබැයි මේ ක්‍රමය හඳුන්වා දුන්නේ උදාර පරමාර්ථයත් එක්ක අපි දන්නවා මේ ලක්ෂ්මන් කදිරගාමන් වගේ රටේ උගතුන් මේ හරහා පාර්ලිමේන්තුවට එන්නට හැකියාවක් ලැබුණා මේ ජාතික ලැයිස්තු ක්‍රමය හරහා. එතකොට මේක හඳුන්වා දුන්නේ 8 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි හඳුන්වා දුන්නේ. මෙතන අපි තව ප්‍රතිසංස්කරණ කීපයක් තිබෙනවා. 13 වෙනි ප්‍රතිසංස්කරණය ගත්තොත් ලංකාවේ පළාත් සභාව හඳුන්වා දුන්නා. ඊට පස්සේ 11 වෙනි සංශෝධනය ගත්තොත් ලංකාවේ මහා අධිකරණය ස්ථාපිත කරා 11 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරහා. 10 වෙනි සංශෝධනය හරහා හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම විශේෂ බහුතරයේ සිට සාමාන්‍ය බහුතරය දක්වා අඩු කිරීමක් කරා. මේ ප්‍රශ්නයට 147% ක ප්‍රතිශතයක් නිවැරදි උත්තර අරගෙන තිබෙනවා. 153% ක ප්‍රතිශතයක් මේ ප්‍රශ්නය වරද්දගෙන තිබෙනවා. ගොඩක් වෙලා මේ නීතිපති පන්තිවලත් මේ කාරණා විතින් විතම සාකච්ඡා කර තිබෙනවා. අපේන ප්‍රශ්නාංක 5 මේ අතරින් මේ දේ දියවෙන විටමිනියක් නොවන්නේ කුමක්ද කියන එක අහන්නේ අපේ උත්තරය B විදියට ගන්න පුළුවන්. 151% ක ප්‍රතිශතයක් නිවැරදි උත්තර අරගෙන තිබෙනවා. 49.9% ප්‍රතිශතයක් ප්‍රශ්නය වරද්දගෙන තිබෙනවා. අපේන ප්‍රශ්නාංක 6 චිකන් ඉට්සා යනු මායවරුන් විසින් නිමොල්ලද පුනර් කොලම්බියානුගේ විශාල නගරයකි. මෙම පුරාවිද්‍යා නගරයේ පිහිටා ඇති රට කුමක්ද කියලා අහන්නේ. මේ පිහිටා තිබෙන්නේ මෙක්සිකෝවේ. මෙක්සිකෝවේ මේ යුකටින් අර්ධදීපේ මායා නටබුන් සංකීර්ණයක් තමයි මේ චිකන් ඉට්සා ලෙස අපි හැඳින්වීමක් කරන්නේ. 73% ක ප්‍රතිශතයක් බහුතරය වරද්දගෙන තිබෙනවා. 77% ක ප්‍රතිශතයක් පමණයි ප්‍රශ්නෙට නිවැරදි උත්තර ලබා ගැනීමක් කළ තිබෙන්නේ. ප්‍රශ්නක 7 චූස් ද කරෙක්ට්ලි ස්පෙල් වර්ඩ් කියන එක ඔබෙන් අහන්නේ වඩාත් නිවැරදිව තිබෙන ඉංග්‍රීසි වචනය කුමක්ද කියන එක අහන්නේ. දැන් මුලින් මෙතන වචන වලින් අපි ගත්තොත් සොලිසිටර් කියන වචනේ ඔබ දන්නවා මේ සොලිසිටර් කිව්වහම S O ඩබල් L එතන එක වැරදි S O L C I T O R තමයි සොලිසිටර් කියලා වචනේ අපි ලිවෙන කොට භාවිතා කිරීමක් කරන්නේ. බැචලර් කියන වචනය තමයි පරිදිලා තියෙනවා. බැචලර් කියනකොට B A C H A නෙමෙයි C H E ලෙස නිවැරදි වෙන්න ඕනේ. මේ වචනයත් වැරදි. ඊට පස්සේ අපි ගත්තොත් රෙස්ටුරන්ට් කියන එක රෙස්ටුරන්ට් කියන එකේ මෙතන T O O R කියලා වැරදි අකුරු දෙකක් එලා තියෙනවා. රෙස්ටුරන්ට් වෙද්දී A U ලෙස මෙතන නිවැරදි වීමක් වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රශ්නේ උත්තරය අපිට එක ගන්න පුළුවන් ප්‍රොසීඩියර් තමයි මේ වචනේ නිවැරදි වචනේ. මේ ප්‍රශ්නේ 155% ක ප්‍රතිශතයක් ඉංග්‍රීසි භාෂාව වුණත් බහුතරය නිවැරදි පිළිතුරු ලබාගෙන තිබෙනවා. මම හිතන්නේ ඒක බාපිතා කියන වචනයක් ඉනිසා වෙන්න තෝනේ බහුතරය උත්තර අරගෙන තිබෙන්නේ. 145% ක ප්‍රතිශතයක් ඒත් මේ ප්‍රශ්නෙට වරද්දගෙන තිබෙනවා. ප්‍රශ්නක 8 ශ්‍රී ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් ලිය ඇති පැරණිතම දේශීය මුල් ආශ්‍රය කුමක්ද කියන එක අහන්නේ දීපවංශය නිසා අපිට හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. අපි නම් ප්‍රශ්නක 9 සාකච්ඡා කරන්නට ඔබට අහන IQ ප්‍රශ්නය පුද්ගලයන් 49 දෙනෙක් සහිත බස් රථයක් තුල ළමුන් සංඛ්‍යාවෙන් දෙගුණයක් කාන්තාවන් සිටින අතර පිරිමි සංඛ්‍යාවෙන් දෙගුණයක් ළමුන් සිටියහ. බසය තුල පිරිමි
සංඛ්‍යාව. ඔක්කොම සංඛ්‍යාව 49යි. ප්‍රකාශ තේරුම් ගන්න. එතන මේ ගාන තුල අපිට කියනවා ළමුන් සංඛ්‍යාවගේ දෙගුණයක් කාන්තාව ඉන්නවා. ළමුන් වගේ දෙගුණයක් කාන්තාව ඉන්නවා. හැබැයි පිරිමි සංඛ්‍යාවගේ දෙගුණයක් ළමුන් ඉන්නවා. පිරිමිවගේ දෙගුණයක් ළමුන් ඉන්නවා. දැන් මේ වගේ ගානක ඔයා ඉස්සෙල් හොයාගන්න මෙතන අඩුවෙන්ම සිටින කණ්ඩායම කවුද? එතන අඩුවෙන්ම ඉන්න කට්ටිය කවුද? පිරිමි. පිරිමි සංඛ්‍යාව අපි මෙතන දන්නේ නැති නිසා අපි මෙතෙන් x කියලා දාගන්නවා. මේ වගේ ගානක් දුන්න පස්සේ ඉස්සෙල් හොයන අඩුවෙන්ම ඉන්න ප්‍රමාණය හොයාගන්න. ඒ හොයාගෙන පිරිමි නම් උන්ට උන්ගේ ප්‍රමාණය දන්නේ නැත්නම් x කියලා දාගන්න. දැන් අපිට මෙතන කියනවා පිරිමි සංඛ්‍යාවගේ දෙගුණයක් ළමුන්. දැන් පිරිමි කියන්නේ x නම් ඒ වගේ දෙගුණයක් ළමයි ඉන්නව නම් 2x කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපිට කියනවා ළමයි සංඛ්‍යාවගේ දෙගුණයක් කාන්තාවක්. ඒ කියන්නේ ළමයි කියන්නේ 2x, ඒ වගේ දෙගුණයක් කාන්තාවන් කියන්නේ 4x කියලා ගන්න පුළුවන්. අස්වතේ සීනමල පිරිස 49යි. දැන් අපි මේ සමීකරණ තුන එකට එකතු කරමු. පිරිමි කියන්නේ x, ළමයි කියන්නේ 2x, කාන්තාව කියන්නේ 4x. මේ සියල්ල එකතු කරාම අපිට ගන්න පුළුවන් 4 2 6x 7x සමානයි 49. එක ජාතිය සංඛ්‍යාවක් පැත්තට ගියන අපි x තියාගෙන 7 සමාන ලකුණෙන් මේ පැත්තට යද්දී බෙදීම බවට පත් වෙනවා. 49 7ෙන් බෙදුවාම x සමානයි 7යි කියලා ගන්න පුළුවන්. එහෙනම් x කියන්නේ පිරිමි ළමුන් සංඛ්‍යාව. අපි බලමු ගාන හදන මේ 49 එනවද කියලා. x කියන්නේ 7යි. එතකොට දෙවර 2 x කියන්නේ 7 නම් දෙවරක් 7 14යි. 14යි 7යි 21යි. එතකොට මෙතන ගත්තොත් 4 වරක් 4 16යි. මේ සියල්ල එකතු කරාට පස්සේ එතකොට අපිට 49 පහසුවෙන්ම අපිට ගන්නට හැකියාවක් තිබෙනවා. එතකොට මෙයා අහන්නේ පිරිමි ළමුන් සංඛ්‍යාව උත්තරේ 7යි කියලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ 62% ප්‍රතිශතයක් නිවැරදි පිළිතුරු ලබා ගැනීමක් කළා තිබෙනවා. 38% මේ ප්‍රශ්නේ වරද්දගෙන තිබෙනවා. අපි යන ප්‍රශ්න අංක 10 සාකච්ඡා කරන්නට 2020 වර්ෂයේ පැවැත්වීමේ නියමිත 46 වන G7 සමුළුව සඳහා සත්කාරකත්වය දන්න වටකුමක්ද කියන එක අහන්නේ. උත්තරය එක්සත් ජනපදය. ඔබතුමන් G7 සමුළුව මෙවර පැවැත්වීමට නියමිත වූ තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ජූනි මාසයේ තමයි පැවැත්වීම නියමිත තිබුණේ. නමුත් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය සැප්තැම්බර් මාසය දක්වා කල් තබා තිබෙනවා. G7 රටවල් වල ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක් අපට හඳුනන ගමන් බලවත් රාජ්‍යයන් 7ක් හඳුන ගන්න පුළුවන්. කැනඩාව, ඔබ මේ දකින ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය G7 රටවල් විදිහට හඳුන ගන්න පුළුවන්. මීට පෙර G8 බවට පත් වෙලා තිබ්බා. ඔබ දන්න G8ෙන් රුසියාව ඉවත් කිරීමක් කරා. රුසියාව ක්‍රීමේ අර්ධද්වීපය අල්ලා ගැනීමෙන් පස්සේ තමයි G8ෙන් ඔවුන් ඉවත් කරේ. ඉන්පස්සේ තමයි G7 බවට පත් උනේ. දැන් අපි බලමු දිනුමය දනුමයි තරගයේ ඡායග්‍රාහකයන් කවුද කියන කාරණේ. අපි ගත්තොත් ප්‍රථම ස්ථානීය දුෂාන් සමීර තමයි ප්‍රථම ස්ථානීය වාර්තා කරන්නේ. දෙවනි ස්ථානීය සචින්ත අමරසිංහ. තුන්වෙනි ස්ථානීය නිමේෂ ආ හේෂාන්. හතරවෙනි ස්ථානීය බීජී පසන්. පස්වෙනි ස්ථානීය අමිත් ප්‍රියදර්ශන. හයවෙනි ස්ථානීය අනිෂා දුලන්‍යා තමයි හයවෙනි ස්ථානීය. ඔයාලට උණුසුම් සුබපතුම් එක් කරනවා. එසේනම් ලබන සතියේ තවත් අලුත් තරඟ වටයකින් එකතු වීම බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා.